Hi everyone. ඇතම් අයට කොහොමද දන්නේ හැබැයි මමත් මම නියෝජනය කරන ලිංගික සුරතල ප්‍රජාවටත් අද ඓතිහාසික දිනයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලිංගික සුරතලය මේ දිනේ සමරන්නේ එහෙම නැත්නම් වෙන ලෝකයේ තුල ඓතිහාසිකම් හෝ වෙන හිංසනයන් පිළිබඳ කතා කරන දිනයට සම්බන්ධ වෙන්න යුනියන් එකක් එහෙම නැත්නම් සේවක සංගමයක් හැටියට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව ඉතින් ඒ ගැන බොහෝමත්ම ආඩම්බර වෙනවා ඒ වගේම එම ඓතිහාසික අවස්ථාව අරක්කු විදුරුවට බත් පාර්සලයට එහෙම නැත්නම් දේශපාලඥයන්ට කඩේ යන වහල් මැයි රැලියකට සම්බන්ධ නොවේ ඉතාමත් ස්වාධීන බොහොම ශක්තිමත් තමන් යන අරමුණ ගැන පැහැදිලි දැක්මක් තියෙන මැයි රැලියකට එහෙම නැත්නම් මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වීම මමත් මගේ ප්‍රජාවත් ලද වාග්යයි මම වැඩි වෙලා ගන්නෑ විනාඩි 3 කියන්නේ මම හිතන වැඩි මට බොහොමත්ම කෙටියෙන් කාරණාවක් කියන්නම් මම එන්ජියෝ කාරියෙක් මම එන්නේ එන්ජියෝ පසෙ ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ කටයුතු කරනකොට අපිට පුරුද්දක් තියෙන ක්‍රමෝපායකට වැඩ කරන්න නැත්නම් ස්ට්‍රැටජි එකකට වැඩ කරන්න ඉතින් එහෙම යනකොට මම දැකපු දෙයක් තමයි කිසිම ලෝකේ කිසිම මොමන්ට් එකක් බෙදුම් වාදයකින් දෙන්නේ නැහැ කිසිම ඓතිහාසිකම කිසිම දිනා ගැනීමක් බෙදිලා දිනා ගන්න හම්බුන්නේ නැහැ. ඒ දිනා ගන්න යන ගමනේදී හැමදාම එකමුතුකමෙන් එකට බැඳිලා එකට එකතු වෙලා යන ගමනක් තමයි හැමදාම දින්නේ. ඉතින් මම හිතනවා පන්ති පාඩ ආගම් ලිංගිකත්වය තමන්ගේ කකුල් දෙක අතර තියෙන මොකද්ද තමන් ආදරය කරන්න කාටද කියන එක වැඩ ලෝකයට අදාළ වෙන්නේ නැහැ. හැමෝගෙම දායකත්වයේ රටේ ලිංගික සුළුතරයට අයිති වුණත් රටේ දායකත්වයේ රටේ ආර්ථිකයට මමත් මගේ ප්‍රජාවත් බොහෝ සෙයින් දායක වෙනවා. ඉතින් වාසනාවන්ත වගේම ඉස්ලාම් මම හිතනවා ඉදිරියටත් මේ වගේම අපි මේ යන ගමනේදී සේවක වැඩ ලෝකයේ ඓතිහාසිකම් හා වටිනාකම් දිනා ගන්න යන මේ ගමනේදී මේ අරගලයේදී කිසිම ભેදයකින් තොරව කිසිම වෙනස්කොට සැලකීමකින් තොරව කිසිම තලාපෙලීමකින් තොරව ගෞරවයෙන් අපි හැමෝටම ගරු කරමින් මේ බඩ ලෝකයේ තුල හැමෝටම එක වගේ වටිනාකම් ලබා දෙන ගමනක් යන්න අපි හැමෝටම එකට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සහ බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ වගේම මේ සහෝදර ජනතාවත් එක්ක එකට එකතුලා කටයුතු කරන්න තව එක ඉල්ලීමක් තියෙනවා මේ කොළඹ නගරයේ තවත් මේ වගේම දේශපාලන හෙන්චයියන්ගෙන් හෙන්චයියන්ගේ මෛරලි ඇති මම විශ්වාස කරන මේ කොළඹ නගරයේ තවත් ක්‍රීඩාංගණවල මේ වගේ තමන්ගේ පාලන කාලයේ වැඩ කරන ලෝකයේ මිනිස්සුන්ගේ දුක හඳුනපු නැති දුක දැකපු නැති මිනිස්සු අද බස් ගණන් ලොරි ගණන් මිනිස්සු එකඟ කරගෙන ඉන්න වැඩ කරන ලෝකයේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා මේක නම් මේක තරම් විහිළුවක් මම කොහෙවත් දකින්නේ නැහැ හැබැයි මේ අරගලය මේ රැලිය ඒ හැම රැලියකටම වඩා වෙනස් වෙන්න ඕනේ මම හිතනවා මෙතන ඉන්න සහෝදර සහෝදරයන්ට විනයක් කියලා දෙයක් බොහොම ලස්සනට පිළිලා තියෙනවා කියලා ඒක නිසා මේ සුන්දර පරිසරය අපි විනයකින් යුතුව අපේ මේ මේකෙන් පස්සේ එහෙම නැත්නම් මේ රැස්වීමෙන් පස්සේ තමන් බීපු වතුර බෝතලේ එහෙම නැත්නම් තමන් කාපු කොළය තමන් පාවිච්චි කරපු shopping bag එක අදාළ කරන කුණු බක්කියට දාලා මේ ground එක තිබ්බා වගේම තියලා යයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් වැඩ කරන ජනතාවට වැඩ කරන වීරයන්ට මීට වඩා තමන්ගේ අරගලයේ ස්වාධීනව ශක්තිමත්ව අවංකව ඉදිරියට ගෙනියන්න ශක්ති ධෛර්ය ලැබේවා. අයබෝඩ් ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්